මහිතන්නේ අද වෙනකොට අපි දන්නවා වර්තමාන ජනාධිපතිවරයා පත්වෙලා දින පහක විතර කාලයක් ගතවෙමින් පවතින්නේ. එතකොට මේ ගතවෙන දින පහ ඇතුළත අපි දැක්කා රටේ බොහෝ තැන්වල යම් යම් සුවිශේෂී වෙනස්කම් සිද්ධ වෙනවා. විශේෂයෙන් අපි දැක්කා පුද්ගලයන්ගේ හැසිරීම්වල වෙනස්කම් සිද්ධ වෙලා තියෙනවා. එතකොට අපිට මෙතනදි කියන්න තියෙන්නේ අපි දන්නවා අපේ ලංකාව රැලිවලට යන්න හරිම දක්ෂ කණ්ඩායමක් ඉන්න රටක් කියලා. නිසා අපි දන්නවා එක කාලෙකදී අපි තනකොළ කපනවා, එක කාලෙකදී අපි ශ්‍රමදාන කරනවා, එක කාලෙකදී අපි චිත්‍ර අඳිනවා, එක කාලෙකදී අපි තව මොන හරි කරනවා. ඒ වගේ අපි රැලිවලට යන්න හරිම දක්ෂයි. හැබැයි මේ දක්ෂතාවය කොච්චර මට්ටමකින් තිබ්බත් අපි තේරුම් ගන්න ඕනේ ඒ කිසි අවස්ථාවකදී මිනිස්සුන්ගේ ආකල්පමය වෙනසක් නෙමේ සිද්ධ වුණේ. කියන්නේ මිනිස්සු දුව චිත්‍ර අඳින චිත්‍ර අඳිනවා. ඇයි චිත්‍ර අඳින්නේ? චිත්‍ර පවත්ව ගන්න කොහොමද? සුද්ධ කරනවා. ඇයි සුද්ධ කරන්නේ? මොකටද සුද්ධ කරන්නේ? එහෙම එකක් නැහැ. හැබැයි මේ අවස්ථාවේ අපි දකිනවා මිනිස්සුන්ගේ වෙනස් වෙමින් පවතින්නේ ආකල්ප. මිනිස්සුන්ගේ වෙනස් වෙමින් පවතින්නේ හැසිරීම් රටාවල්. සා Facebook එකේ සමාජ මාධ්‍ය ජාලවල උනත් බැලුවම පේනවා ටොෆි කොලයක්වත් බිම දාන්න නැති එකක් අපි හදමු. කෙලවත් අපි බිම ගහන්න නැති, පාරේ කෙල ගහන්න නැති තත්වයක් අපි හදන්න හදමු. සමහර අය කියනවා ඌවා කරලා රටක් හදන්න පුළුවන්ද කියලා. නෑ. රටකට ඒ වගේ දේවල් වැදගත්. හැබැයි කෙල ගහනවද නැද්ද කියන එක නෙමෙයි. කෙල නොගහන්නේ ඇයි? කෙල නොගසා සිටිය යුත්තේ ඇයි කියලා. අපි අපෙන් ප්‍රශ්න කරගන්න ඕනේ ඉස්සෙල්ලාම. ටොෆි කොලයක් බිම දාන එක නවත්තන එක නෙමෙයි වැඩේ තියෙන්නේ. ඇයි අපි ටොෆි කොලයක්වත් බිම දාලා මේ පරිසර දූෂණය නොකරන තැනට අපි වග බලා ගන්න ඕනේ කියන කාරණේ වඩා වැදගත් වෙනවා. ඒ නිසා මේ වෙනකොට රට තුල ඇති වෙලා තියෙන තත්ත්වයන් එක්ක ගත්තාම ඉතාමත් හොඳ යහපත් ප්‍රවණතාවයක් තියෙනවා. මිනිස්සු, පුරවැසියා, මේ රටේ ජනතාව ආකල්පමය වශයෙන් වෙනස් වීමකට භාජනය වෙන්න කැමැත්තෙන් ඉන්නවා සහ පරිවර්තනයකට ලක් වෙමින් ඉන්නවා කියන කාරණේ අපිට පේන්න තියෙනවා. ඒ නිසා මම කියන්නේ මේක තව රැල්ලක් කරගන්න එපා. මොකද රැලි කියන දේවල් හැමදාම තිබෙන්නේ නැහැ. රැල්ල බිඳෙනවා. හැබැයි ආකල්ප අපි ගොඩනගා ගත්තොත් ඒවා වෙනස් වෙන්නේ නැහැ. මොකද අපි අරගලය තුලම අපි ඉඳන් කිව් එක දෙයක් තිබ්බා, විශ්වාස කරපු එක දෙයක් තිබ්බා. People's Tomorrow සංවිධානයේ හැටියට අපි පැහැදිලිව අඛණ්ඩව යම් මතයක් අපි ජනගත කරමින් ආවා. මොකද්ද? ජනාධිපතිවරයා වෙනස් වූ පමණින්, පාර්ලිමේන්තුවේ ඉන්න 225 වෙනස් වූ පමණින් මේ රට ගොඩනගන්න බෑ. 225 වෙනස් කරන එක වැදගත්. ජනාධිපති වෙනස් කරන එක වැදගත්. හැබැයි ඊට වඩා වැදගත් 2,22,00,000 ජනතාව වෙනස් කරන එක. 2,22,00,000 වෙච්ච ජනතාව හිතන විදිය වෙනස් කරන එක. 2,22,00,000 වෙච්ච ජනතාවගේ අරමුණු වෙනස් කරන එක. හැසිරීම වෙනස් කරන එක. ඒක තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා ඔවුන්ගේ චින්තන ධාරාව, චින්තනය වෙනස් කරන එක. ඔවුන් හිතන විදිය වෙනස් කරන එක. හරි. අන්න ඒව තමයි අපි උත්සාහ කරන්න ඕනේ. ඒ නිසා අපි නිතරම ඉඳන් කිව්වා වෙනස් වෙන්න ඕනේ පාලකයාට වඩා පුරවැසියා කියලා. මොකද පුරවැසියා වෙනස් වෙච්ච හැමතැනම පුරවැසියා එකතු වෙලා පාලකයාව වෙනස් කරලා තියෙනවා. ඒ නිසා ඉතිහාසයේ පුරාම මිනිස්සු එක එක හේතුන් මත එක එක පාලකයන්ට ඡන්දෙ දීලා තියෙනවා. ඒ හැම අවස්ථාවකදීම මිනිස්සු අපේක්ෂා කරපු දෙයක් තියෙනවා. හැබැයි ඒ අපේක්ෂාව, බලාපොරොත්තුව, ප්‍රාර්ථනාව, අරමුණ ඒ පාලකයා විසින් ඉෂ්ට නොකරන අවස්ථාවේදී අර පුරවැසියා විසින්ම ඔවුන්ව බෙල්ලෙන් අල්ලලා එළියට දාලා තියෙනවා. අපි දැක්කා යහපාලනේ මහරජාණෝ කිව්ව මහින්ද රාජපක්ෂව පරද්දන ජනතාව. කොහෙවත් නෙවෙයි මෛත්‍රීපාල සිරිසේන ඡන්දෙ දෙනවා. ඒ මෛත්‍රීපාල සිරිසේන හොඳ හින්දා නෙමෙයි. හැබැයි මහින්ද රාජපක්ෂට විරුද්ධ හින්දා. ඊට පස්සේ අපි දැක්කා 2019 වෙනකොට ජාතික ආරක්ෂාව ගැන කතා කරලා ගෝඨාභය රාජපක්ෂල ඔක්කොම ඡන්දෙ දෙනවා. හැබැයි අවුරුදු දෙකමාරකින් ගෝඨාභය රාජපක්ෂව පළවා හරිනවා. ඊට පස්සේ ඒ ජනවරම බලහත්කාරයෙන් අත්පත් කරගන්න හදනවා. ජනවරමක් තිබ්බේ නැහැ. ඔලුගෙඩි 134ක් එක දාපු සෙල්ලම බලහත්කාරයෙන් අත්පත් කරගන්නවා රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහව මෙන්න මේ පාර බෙල්ලෙන් අල්ලලා මුල්ලකින් තියන්න තරමට මේ රටේ ජනතාව කටයුතු කරනවා. අනුර කුමාර දිසානායක මහත්මාව ඡන්ද 157කට වැඩි ප්‍රමාණයක් ලබා දීලා මේ රටේ ජනාධිපතිවරයා බවට පත් කරනවා. එතකොට 103ක හිටපු අනුර කුමාර දිසානායකලා ජාතික ජනබල වේගය කොහොමද 143 දක්වා වර්ධනය වෙන්නේ? හරි, 47ක් දක්වා වර්ධනය වෙන්නේ කොහොමද? ඒතර ඒ නිසා මේ සියල්ලක් කරේ සමහර කෙනෙක් මේක ප්‍රතිහාරයක්. ඇත්ත, මේක ප්‍රතිහාරයක් තමයි. ලක්ෂ 4ක් තිබ්බ ඡන්දපදනවත් තිබිච්ච පක්ෂයක් පුද්ගලෙක් ලක්ෂ 57ක් ගන්නවා කියන්නේ ඒක ප්‍රතිහාරයක් තමයි.
හැබැයි මතකතියක් මේ රටේ මිනිස්සු එහෙම ප්‍රතිහාර කරලා තියෙනවා. මේ රටේ මිනිස්සු එහෙම ප්‍රතිහාර කරන්න දක්ෂ මිනිස්සු. එනිසා මේ රටේ පුරවැසියාගෙන් අපි ඉල්ලන්නේ ඔබ ඔය හිතන විදිය ඔය විදියටම නඩත්තු කරගෙන යන්න. ඔබ ඔය හිතන විදියට විදියට පවත්වාගෙන යන්න. ඇයි? ඔය හිතන විදිය මේ රටට වැදගත්. මේ රට වෙනස් කරන්න ඕන නම්, මේ රට සංවර්ධනය කරන්න ඕන නම්, වැටිච්ච තැන නැගිටින්න ඕන නම්, මේ රට ගොඩනගන්න ඕන නම්, ඔබෙත් මගේ දුවට පුතාට ලස්සන රටක් ඉදිරි කරන්න ඕන නම්, හොරකම් ටික නවත්තන්න ඕන නම්, වංචාවට තිත තියන්න ඕන නම්, දූෂණය වළක්වන්න ඕන නම්, පගාව, වංචාව මේ හැම දෙයකටම නැවතීමේ තිත තියන්න ඕන නම්, ඔබට පහසුවෙන් ගිහිල්ලා ක්‍රියාත්මක කරගන්න පුළුවන් රාජ්‍ය සේවයක් හදාගන්න ඕන නම්, එහෙම රාජ්‍ය ආයතන රට තුල තියෙනවා දකින්න ඕන නම්, පොලිසිය ස්වාධීන වෙනවා දකින්න ඕන නම්, පොලිස් නිලධාරීන් ආචාරශීලී වෙනවා දකින්න ඕන නම්, මේ රටේ රාජ්‍ය සේවකයෝ තමන් ළඟට ඒ පුරවැසියාට ආචාරශීලීව කතා කරනවා දකින්න ඕන නම්, රස්තියාදුවකින් තොරව වැඩේ කරගන්න ඕන නම්, එහෙමනම් මේ ආණ්ඩුව අපි පවත්වාගෙන යා යුතු වෙනවා. අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති වුණාට මතක තියාගන්න පාර්ලිමේන්තුවක් තාම නැහැ. එනිසා මේ එළඹෙන පාර්ලිමේන්තුව නිශ්චිතව ජනතාවගේ අභිලාෂයන් අභිප්‍රායන් ප්‍රාර්ථනාවන් සහ විශේෂයෙන්ම පොහොසත් රටක් ලස්සන හෙටක් කියන මේ ජාතික ජනබලවේගයේ සහ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ යථාර්ථයක් බවට පත් කරගන්න පුළුවන්, ක්‍රියාවට නගන්න පුළුවන්, ඒක මේ රට තුළ ප්‍රායෝගිකව අත්දකින්න පුළුවන් කණ්ඩායමක්, ඒ වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් කණ්ඩායමක් නිශ්චිතවම එළඹෙන මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට යනවා අවශ්‍ය වෙනවා. එනිසා දැන් ඔබේ ගමේ ඉන්න හොරා, ඔබේ ගමේ ඉන්න තක්කඩිය, ඔබේ ගමේ ඉන්න මාල කඩපු එක, ඔබේ ගමේ ඉන්න කසිප්පුකාරයා, ඔබේ ගමේ ඉන්න ශ්‍රී දූෂකයා, ඔබේ ගමේ ඉන්න කප්පංකාරයා, ඔබේ ගමේ ඉන්න රස්සාව සල්ලි වලට වික්කේක, ඔබේ ගමේ ඉන්න පාරට මේ කොන්ක්‍රීට් දාපුකෙන් පවා කොමිස් ගත් එකව ප්‍රතික්ෂේප කරන්න මෙන්න ආදරණීය ඡන්දදායකයනි, පුරවැසියනි, ඔබට අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. හැබැයි කොහෙවත් ඉන්න මාල කඩපු කප්පංකාරයෝ, කසිප්පුකාරයෝ, හරි, ඔය වගේ තුට්ටු දෙකේ මහජන නියෝජිතයෝ පාර්ලිමේන්තුවේ යවලා නැවත දුක් වෙන තැනකට මේ රට අපි ගෙනියන්න අවශ්‍ය නැහැ. එනිසා අපි හිතනවා එදාට වඩා මේ මොහොතේ මේ රටේ ජනතාව සබුද්ධිකව මේ ගැන කල්පනා කරනවා කියලා. සබුද්ධිකව මේ ගැන කල්පනා කරනවා කියලා. ඒ නිසා අපි ඔබට කියන්නේ, අපි ඔබට පැහැදිලිව කියනවා, යමක් කරන්න පුළුවන් කියලා විශ්වාස කරන මිනිස්සු, යමක් කරයි කියලා ඔබට බලාපොරොත්තුවක් තියන්න පුළුවන් මිනිස්සු, යමක් ඔබ වෙනුවෙන් ඇපවෙයි කැපවෙයි, ඒ ඔබේ අරමුණු, ඔබේ අභිලාෂය, මේ රටේ අභිලාෂය, ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්තිය, අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ශක්තියක් වෙයි කියලා හිතන චරිත පාර්ලිමේන්තුවට යැවීම සම්පූර්ණයෙන්ම ඔබ සතුවක් කියමු. එනිසා මතක තියාගන්න, මේ රටට මේ විනාශය වෙන්නේ හයම් පහක බලයක් ආවට පස්සේ 1977 දී. හයම් පහක බලයක් ජේ.ආර්. ජයවර්ධනට දුන්නාට පස්සේ තමයි මේ රටේ මහා දැවැන්ත පරිහානියක් ඇති වෙලා තියෙන්නේ. එහෙමනම් ඒ හයම් පහක බලයක් අරගෙන රට අරාජික වෙච්ච ක්‍රමවේදය වෙනස් කරන්න ඕන නම්, හයම් පහක බලයක් අරගෙන රට බිඳවට්ටපු තැනින් ගොඩනගන්න ඕන නම්, හයම් පහක බලයක් අරගත්තාට පස්සේ මේ රට බංකොලොත් වෙන ගමනට අත්තිවාරම දාලා රට බංකොලොත් වෙලා අවසන් වෙන තැනට දක්වා කටයුතු කරපු තැනින් මිදෙන්න ඕන නම්, අපි විශ්වාස කරනවා එළඹෙන පාර්ලිමේන්තුව තුලත් ජාතික ජනබලවේගයට මේ රටේ මිනිස්සු හයම් පහක බලයක් දෙයි කියලා. හයම් පහක බලයක්, ඒක තුනෙන් දෙකේ බලයක් ගැන නෙමෙයි අපි කතා කරන්නේ. අපි කතා කරන්නේ හයම් පහක බලයක් ගැන. හයම් පහක බලයක් ගැන. ඇයි? විධායක ජනාධිපති අහෝසි කරන්න ඕන නම්, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න ඕන නම්, විශේෂයෙන්ම ඔබේ මහජන නියෝජිතය අසාර්ථක වෙන තැන, මහජන නියෝජිතය ඔබට වංචා කරන තැන, මහජන නියෝජිතය ඔබ ප්‍රතික්ෂේප කරන තැන, මහජන නියෝජිතය බිස්නස් මුදලාලි කෙනෙක් වෙන තැන, හරි, ඒ කියන්නේ තමන්ගේ මහජන නියෝජිතත්වයේ වෙන්දේස කරන තැන, මහජන නියෝජිතය ඔබෙන් කප්පම් ගන්න තැන, මහජන නියෝජිතය ඔබට බොරු කියන තැන, මහජන නියෝජිතය ඔබේ බලාපොරොත්තු සුන් කරන තැන, ඒ මහජන නියෝජිතයාගේ මහජන නියෝජිතත්වය අවලංගු කරන රීකෝලින් පව එක හෙවත් රීකෝලින් සිස්ටම් එක නැත්තම් නැවත කැඳවීමේ බලය ඔබ අතර ලබා ගන්න ඕන, ඔබ අතර ලබා ගන්න ඕන, හරිද? ඔබ අතර ලබා ගන්න ඕන. මේ සියලු දේවල් කරන්න ඕන නම්, මේ සියලු දේවල් කරන්න ඕන නම්, මේ ආණ්ඩුව ආර්ථිකය ස්ථාවරත්වයට පත් කරන්න ඕන නම්, පැහැදිලිව පාර්ලිමේන්තුව තුළ නිශ්චිත බලයක් අපි කියනවා හයෙන් පහක බලයක් ජාතික ජනබලවේගයට ලබා දීම අත්‍යවශ්‍යයි. ඔබේ දිස්ත්‍රික්කයේ, ඔබේ ප්‍රදේශයේ ඒ දාන අපේක්ෂකයෝ කවුද කියලා ඔබ බලාගන්න. ඔබ දන්නවා ඔබේ ප්‍රදේශයට වඩාත් සුදුසු අපේක්ෂකයෝ කවුද කියලා.
එනිසා සියලු පක්ෂවලට මේ මොහොතේ වක්කීමක් තියෙනවා. විශේෂයෙන් ජාතික ජනබලවේගයේ පක්ෂයත් වක්කීමක් තියෙනවා. ජනතාවට අපේක්ෂා කරන තත්ත්වයට අපේක්ෂකව පත් කරගන්න අපි විශ්වාස කරනවා ජාතික ජනබලවේගය ඒ කාර්යය කරයි. එනිසා ජාතික ජනබලවේගයෙන් ඉදිරිපත් කරන මේ ලංකාව පුරා ඉදිරිපත් කරන ඕනෑම අපේක්ෂක ලයිස්තුවකට ඒ අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්තිවල ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන්න සංවිධානයක් හැදුවා People's Tomorrow සංවිධානය සූදානම්. මොකද මේ මොහොතේ අපි සංවිධානයක් විදිහට විශ්වාස කරනවා මේ රට ගොඩනගන්න පුළුවන් ජාතික ජනබලවේගයට විතරයි. ඒ සඳහා නායකත්වය දෙන්න පුළුවන් අනුර කුමාර දිසානායක සහෝදරයාට විතරයි. ඒත් සමගම ඒවට එකතු වෙලා ඉන්න ඒවට ගොනු වෙලා ඉන්න ශක්තිමත් දැක්මක් සහිත කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම ගැන අපි විශ්වාස තියෙනවා. අපි විශ්වාස කරනවා ඔවුන්ට රට හදන්න හොඳටම ඕනකම තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒත් එක්කම අපි දන්නවා ඔවුන්ට හොරගම් කරන්න අල්ලස් ගන්න දූෂණයට පගාවට වංචාවට අනුන්ගේ දේ කඩා වඩා ගන්න ඔවුන්ට එහෙම අවශ්‍යතාවයක් නැති කණ්ඩායම අනුර කුමාර දිසානායක සහෝදරයත් එක්ක එකතු වෙලා ඉන්නවා කියන කාරණේ අපි දන්නවා. අපි දන්න. ඒ නිසා ඒ කියන කාරණුත් එක්ක අපි සංවිධානයක් හැටියට ජාතික ජනබලවේගයට පැහැදිලිව අපි මේ සහයෝගය අපේ උදව්ව අපේ ශක්තිය සැපයීම නිශ්චයයි මේ මොහොතේ කරනවා. දැන් පෞගිය දවසක මම දැක්කා උදේ ගම්මන්පිල කියනවා 3/2ක බලයක් කිසි කෙනෙක්ට දෙන්න හොඳ නෑ ඒක රටට අහිත කරයි කියලා. අපි කියන උදේ ගම්මන්පිලට ඔයා කලබල වෙන්න එපා. ඔය උන්නහැලම තමයි ගෝඨාභය රාජපක්ෂ එනකොට කිව්වෙත් 3/2ක බලයක් දෙන්න රට ආරක්ෂාව හදන්න ඕනි. බලයක් නැතුව මේක කරන්න බෑ කියලා 3/2ක බලයක් ඉල්ල ඉල්ල කෙකරගගා රටවටේ ගිය ගම්මන්පිලට දැන් එකපාරට මතක් වෙලා තිනවා 3/2ක බලයක් දුන්නොත් මාර අවුලක් වෙයි කියලා. හරිද? ඒ නිසා ඔයාලා ඇවිල්ලා මේ වෙනකොට නිකන් අවලංගු කාසි. ඒ නිසා ගම්මන්පිලට අපි කියනවා නිකන් බයිලා ගහන්න නැතුව. හරිද? බයිලා ගහන්න නැතුව. මොකද ගම්මන්පිලලා විමල් වීරවංශලා වාසුදේව නානයක්කාරලා මේ රට ඇඳු ඇති රතනලා ඊටම එකතු වෙච්ච පහුගිය කාලේ ආනන්ද සාගරලා ඇති මේ රටට කරපු විනාශ. හරි? මේ රටේ මිනිස්සුන්ව මහා භයංකාර තත්ත්වයකට ඇදලා දානවා වගේ මහා බිල්ලොමවලා ඒ අය කරපු කතන්දරේදී. හැබැයි මේ ඉතිහාසයේ පුරාම මේ රට අරාජික වෙන්න පැහැදිලිවම ඔය කියන චරිත බලපාලා තියෙනවා. ඔය කියන චරිත බලපාලා තියෙනවා. විමල් විරාශලා ගම්මන්පිලලා වාසුදේවලා රතනලා පැහැදිලිව අර නඩෙත් එක්ක එකට ඉඳලා කටයුතු කිරීම තුළ ඔවුන් ඒ සඳහා වක්කිය යුතු වෙනවා. එනිසායි පැහැදිලිව කියනවා එයාලා මොන බයිලා ගැහුවත් මේ මොහොතේ ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. සභාගයක නොයන පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. තව කාගෙවත් උදව් නොගෙන නිශ්චිතව තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ක්‍රියාවට නගන්න ජනාධිපතිවරයාට ශක්තියක් වෙන්න පුළුවන් අගමැතිනියට ශක්තියක් වෙන්න පුළුවන් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. ඒ නිසා පැහැදිලිව අපි මේ කතාව කියනවා. ඒත් එක්කම සංජීව එදිරිමාන් පොහොට්ටුවේ හිටපු මන්ත්‍රී කියනවා අර වාහන ගැන කතන්දරය කියලා මේ මාධ්‍ය සංදර්ශන කරන්න නැතුව වාහන අවභාවිතයක් වෙලා තියෙනවා දේපල අවභාවිතයක් කියලා. සංජීව දැන් ඔයාලට වෙලා තියෙන දේ ඔයාලම දන්නවා. ඊළඟ කාරණේ තමයි හොඳටම සංදර්ශන දාපු කට්ටිය තමයි දැන් මේ සංදර්ශන ගැන කතා කරන්න ඇවිල්ලා තියෙන්නේ. ගෝල් ෆේස් එකට වාහන ඇවිල්ලා නවත්තලා ගියේ කවුරුත් ගෙනලා දාන්න කියලා නෙමෙයි. බය වෙච්ච ලේකම්ලා ටික තමයි ඒ වාහන ටික ගෙනලා දැම්මේ. එහෙම වාහන වැඩිපුර ප්‍රමාණයක් ගෙනලා දැම්මම ඒ වාහන මොනවද මොකද්ද වෙලා තියෙන්නේ කොහෙන්ද ආවේ කවුද පාවිච්චි කරේ මොනවටද පාවිච්චි කරේ කොහෙන්ද නිදාස් කරේ කාටද මුදා හැරියේ කියන දේවල් හොයන්න ඕනේ නැද්ද? හොයන්න ඕනේ තමයි. ඒතන මේ රටේ මිනිස්සුන්ට තොරතුරු දැනගන්න තියෙන අයිතිය. ඇයි ඔයාලා කලබල වෙන්නේ? ඇයි කලබල වෙන්නේ? ඒක මේ රටේ මාධ්‍යවලට තියෙන අයිතිය. ඒ වගේම මේ රටේ මිනිස්සුන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කරලා තියෙනවා. තොරතුරු දැනගැනීමේ අයිතිය. අදහස් ප්‍රකාශ කරන්න තියෙන අයිතිය වගේම තොරතුරු දැනගන්න තියෙන එකත් මූලික අයිතිවාසිකම. ඒ නිසා සංජීවලට තියෙන ප්‍රශ්නේ එයාලගේ එහෙම තැන් තැන් වල තියෙන දේවල් ටික එළියට එනවා. එක එකව නඩත්තු කරපු කාරණා ටික එළියට එනවා. එක එකට වාහන නිදාස් අදරත් වාහන 29කට වෙච්ච දෙයක් නැහැ. ඉන්වෙන්ටරියක් නැහැ. කාටද දුන්නේ කියලා නැහැ. පාවිච්චි කරේ කවුරුද කියලා නැහැ. ඒවා මස් කරලද වෙන මොන හරි මර්ඩර් එකකට පාවිච්චි කරලද කොල්ල කෑමකට පාවිච්චි කරලද කියන්නේ නැහැ. වාහන 29ක්. දැන් ඔය වාහන 29 ඇල්ටෝද? ඔය වාහන 29 වැගන්නාරද? නැහැ. ඔව්වත් ඇවිල්ලා V8 ඩබල් කැබ් මේ ප්‍රාඩෝ මේ ලෑන්ඩ් ක්‍රුෂර් ඒ වගේ වාහන 29ක් අස්ථානගත වෙලා තියෙනවා. වටිනාකම ගත්තොත් කෝටි කීයද? ඒතකොට මේ එක එකක් කිව්වා කියලා මේ ගැන හොයන්න නැතුව ඉන්න පුළුවන්. මේ ගැන මාධ්‍යෙන් හංගලා කරන්න මොකෝ මාධ්‍යට ඒ දේවල් එළියෙනකොට බය. අපි හරියට වැඩේ කරා නම් ඇයි අපිට මාධ්‍ය ඉස්සරහා මේක හරියට කතා කරන්න බෑ? මොකටද හොරාට ඇවිල්ලා වාහන ටික දාලා යන්නේ? කවුරුවත් හරියට බාරගත්තා නම් බාරගත්ත විදිහට බාර දෙන්න පුළුවන්.
එනිසා මේවා සංදර්ශන නෙමෙයි, මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වෙච්ච තත්ත්වයන්. මිනිස්සු බලාපොරොත්තු වෙනවා අලුතෙන් ජනාධිපතිවරයෙක් ආවහම, අලුතෙන් ආණ්ඩුවක් ආවහම මොනවද මේ තුල මේ මොහොතේ සිද්ධ වෙන වෙනස්කම් කියලා. ඒත් එක්කම අපි දැක්කා ඊයේ පෙරේද වෙනකොට, අධිකරණය තුල ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශේෂයෙන් දීපු තීරණ දෙකක්, කටයුතු කරපු ආකාර දෙකක්. එකක් තමයි ආගමිකවන පාලකවරයා සම්බන්ධයෙන් කටයුතු කරපු ආකාරය. ඔහු අධිකරණයට අපහාස කරාය කියන චෝදනාව යටතේ ඔහු ජනවාරි මාසේ මට මතකයි 22 වෙනිදා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන්න දාලා තියෙනවා. ඊළඟ එකනා තමයි නිලන්ත ජයවර්ධන පාස්කු දින ප්‍රහාරය වින්දිතයන්ට අදාළ මිලියන 75ක මුදල සම්පූර්ණයෙන් ගෙවීමට අපහසුත් වීම මත ඔහුට දරු අධිකරණ අපහාස කරාය කියන යටතේ චෝදනා ගොනු කරන්න සලකා බලන්න කියලා නීතිපතිවරයා උපදෙස් ලබා දීලා තියෙනවා. දැන් මේ සිද්ධි දෙකෙම මම එකලයි මට කියන්න තියෙනවා. මේ කතාව උගුරලේ රහ වෙනකම්, මේ කතාව හැම මාධ්‍ය සාකච්ඡාවකම වගේ අපි කිව්වා. මොකද රාජ්‍ය සේවකයා පොලිසියේ නිලධාරීන් ඇතුළු අනිකුත් සියලු රාජ්‍ය සේවකයන් තමන්ගේ කොණ්ඩ බිඳ නොගෙන මේ කටයුතු කරන්න ඕනේ. ආගමික පාලකයා කාටද කටයුතු කරේ? තිරාන්නල ස්ටෝන් විදියට කටයුතු කරේ. ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කිව්වහම ඒගොල්ලෝ වැරදියට වංචා සහගත ලෙස ක්‍රියාත්මක කරපු ඔන්ලයින් වීසා ක්‍රමය නවත්තලා පරණ ක්‍රමයට අනුගත කරන්න කියලා ඒක කරන්න මූලික ක්‍රියාමාර්ග ටිකවත් මේ ආගමිකවන් පාලකවරයා ගත්තේ නැහැ. අධිකරණයේ කියපු දේ තුට්ටුවකට මායින් කරේ නැහැ. එයාලා හිතුවා හැමදාම එයාලා බලේ ඉදී කියලා. ටිරාන්නලස්ලා කරපු දේ තමයි මේ ඉන්න රාජ්‍ය සේවකයාව අන්ද අන්ද ඒ වැඩේ කරා. හැබැයි මොකද ආගමිකවන් පාලකවරයා කියන්න තිබ්බ වැඩේ? ඇමෙතුමා මට කරන්න දෙයක් නැහැ, අධිකරණයෙන් කියලා තියෙනවා සහ මගේ රාජ්‍ය සේවකයෙක් හැටියට මට පැවරිච්ච වක්‍යම මේක. මම මේ මොහොතේ කරන්නේ මට පැවරිච්ච රාජකාරි. මට ඒ නිසා ඔබතුමා කියන දේ කරන්න බෑ කියන්න කොන්ද තිබ්බේ නැහැ. අද මොකද ටිරාන්නලස් එනවද විසිට් එකකට? ටිරාන්නලස් එනවද කෑම එකක් අරගෙන? නෑ. අදේ රාජ්‍ය සේවකයා තනියම ඇතුළට වෙලා හිරපත් කන්න ඕනේ. නිලන්ත ජයවර්ධන පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් බරපතල මතපසුවීම් කරපු නිලධාරියෙක් කියලා අපි කිව්වා. රාජ්‍ය බුද්ධාංශයේ ප්‍රධානී හැටියට හිටපු නිලන්ත ජයවර්ධන පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් බරපතල නිලන්ත මොකද උනේ? නිලන්ත ගියා මෛත්‍රීපාල සිරිසේනව ආරක්ෂා කරන්න. නිලන්ත ගියා ඊළඟ දේශපාලන අධිකාරිය රකින්න. නිලන්ත ජයවර්ධන අපි කියනවා දැන් ඔබේ හෘද සාක්ෂියෙන් අහන්න. තාමත් එළියට දාපු නැති රහස් ඔබේ හදවතේ නැද්ද? වෙච්ච සිදුවීම ඔබේ හදවතේ නැද්ද? තාමත් ඔබ කියනවද නැහැ කියලා? දැන් ආපහු ඔබට කන්ටෙන්ට් දාලා අධිකරණ අපහාස කරා කියලා දාලා ඔබව හිරේට යවුවාම මෛත්‍රීපාල සිරිසේන එනවාදවත් එක තනියට? නැත්නම් ගෝඨාභය රාජපක්ෂලා එනවාදවත් එක තනියට? නැත්නම් ටිරාන් අලස්ලා එනවාදවත් එක තනියට? තොරතුරු වසන් කරා විතරක් නෙමෙයි, සාක්ෂි හැංගුවා, සාක්ෂි වෙනස් කරා. ඒ නිසා මතක තියාගන්න, ඒ නිසා මේක සාපයක් විදිහටයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි රාජ්‍ය සේවකයෝ මේක තේරුම් ගන්න ඕනේ. ගමේ ඉන්න ග්‍රාම සේවකක ඉඳලා සමෘද්ධි නිලධාරියක ඉඳලා අර ඉන්න මොන සංවර්ධන නිලධාරියක ඉඳලා ඉහළම ඉන්න ජනාධිපති ලේකම් දක්වා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් දක්වා පරාසය තුල දිවෙන රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවයේ සියලු නිලධාරී, ඒ වගේම අද බැදිච්ච පොලිසියේ නවක කොස්තාපල්වරයාගේ ඉඳලා වැඩ බලන පොලිස්පති කෙනෙක් මේ මොහොතේ නැහැ. හැබැයි පරිපාලන පොලිස්පතිවරයා දක්වා, නියෝජ්‍ය පොලිස්පතිවරයා දක්වා සියලු තරාතිරම්වල ඉන්න පොලිස් නිලධාරීන් මේ පණිවිඩය හොඳින් මතක තියාගන්න ඕනේ. මතක තියාගන්න, නීතිය ක්‍රියාත්මක කරන්න, නීතිය ක්‍රියාත්මක කරන්න. ඒ මිසක් දේශපාලකයන්ගේ පතුල් දෙවකවා දේශපාලකයන්ගේ ඔක්කේ නැලවෙන්න හදන්න එපා. මොකද දේශපාලඥා අවස්ථාවදී විදියට තමුන්ගේ ප්‍රයෝජනය අරගෙන තමුන්ව අර මස් කට්ටක් සූප කරලා කට්ට විසි කරනවා වගේ, නැත්තම් හොද්ද වැඩේ කරගන්න කරපිංච අරගෙන කරපිංචනට විසිකලා දානවා වගේ නිශ්චිතවම තමුන් වෙලෙර දානවා. ඔය නිලධාරීන්ට තේරෙන්න ඕනේ කවුරු කොහොම තනියම යන්න ගියත් අන්තිමට කල් දේරම් බත රස කරන්න වෙන්නේ, ජම්පරේ අඳින්න වෙන්නේ, හිරකුරු ගනින්න වෙන්නේ තනි තනියම මේ රාජ්‍ය සේවකයන්ට කියලා. ඒ නිසා දේශපාලකයන්ට ගැතිකම් කිරීම නවත්තන්න, බිඳිච්ච කොන්ද ශක්තිමත් කරගන්න එහෙම කරන්න පුළුවන් ආණ්ඩුවක් ඇවිල්ලා තියෙනවා. ජනාධිපතිවරයෙක් ඇවිල්ලා තියෙනවා. ඉදිරියේදී එම් පාර්ලිමේන්තුවක් බිහි වෙන්න නියමිත වෙලා තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිව කියනවා මේ කියන සියලු කාරණාත් එක්ක, අපි මේ තත්ත්වයන් අපි තේරුම් අරගෙන ඉස්සරහට යන්න ඕනේ. ඒ නිසා මේ රටේ ජනතාවට අපි කියනවා බලාපොරොත්තු සිහින යථාර්ථය බවට පත් කරගන්න නම්
ජනතාව වඩා සක්‍රිය වෙන්න ඕනි. ඔබ ජනාධිපතිවරණය තුළ ඔබ පණිවිඩයක් දුන්නා. හැබැයි වරමක් දුන්නා. හැබැයි ඒ පණිවිඩය ඒ වරම දෙතුන් ගුණයක් වැඩි කරන්න ඕනේ මහමැතිවරණයකදී. දෙතුන් ගුණයක් වැඩි කරන්න ඕනේ. ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදන්න ඕනේ. එහෙම නැතුව මේ ගමන යන්න බෑ. එහෙම නැතුව ඔබේ සිහිනය යථාර්ථයක් බවට පත් වෙන්නේ නැහැ. එහෙම නැත්තම් ඔබේ බලාපොරොත්තුව යථාර්ථයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ සඳහා අපි යන්න ඕනේ. ඒත් එක්කම අමිල කතා කරා. හැබැයි මේ කාරණේ කියන එක වැදගත්. ජනාධිපති සහෝදරයා පැහැදිලිව මේ කාරණේ තේරුම් ගන්න. ඔබට ඔබ ගැන විශ්වාසය ඇති. ඔබට ඔබේ ළඟ ඉන්න වටේ ඉන්න ගැනත් විශ්වාසය ඇති. හැබැයි අපිට මේ රටේ ඉන්න තක්කඩි දේශපාලකයෝ ගැන විශ්වාස නැහැ. අපිට මේ රටේ ඉන්න තක්කඩි ව්‍යාපාරිකයෝ හැමෝම නෙමෙයි හොඳේ මේ කියනකොට දන්නවා කවුද කියලා. තක්කඩි ව්‍යාපාරිකයෝ ගැන අපිට විශ්වාස නැහැ. මතක තියාගන්න. Taman බලයට එන්න මේ රටේ මිනිස්සු 275කගේ ජීවිත බිලිගත්ත දේශපාලකයෝ මේ රටේ ඉන්නෝ. Taman බලයට එන්න එතකොට විරුද්ධ සංවිධානයක් හැටියට ත්‍රස්තවාදී සංවිධානයක් හැටියට තිබිච්ච LTT එකට 2005 මෙහෙන් ගිහිලා සල්ලි දීලා උතුරේ ජනතාව ඡන්දේ දාන එක වර්ජනය කරන් LTT එකට ඡන්දේ සල්ලි දීපු දේශපාලකයෝ තාමත් මේ කරලියේ ඉන්නවා. ඒවා පස්සේ වෙලාව සාධාරණීකරණය කරනවා. ඒවා දේශපාලන ව්‍යායාම. ඒවා දේශපාලන කටයුතු ව්‍යාපෘති කියලා. ඒවා නියම ව්‍යාපෘති. ඒ කියන්නේ නීති විරෝධී ත්‍රස්තවාදී සංවිධානයකට සල්ලි දෙනවා ගිහිල්ලා උතුරේ මිනිස්සු ඡන්දේ දාන එක නවත්තන්න කියලා. හරි. ඊට පස්සේ ලසන්තල තාජුඩීල්ල හරි එක්නලි ගොඩලා අමුවේ මරලා දානවා. එක්නලි ගොඩට වෙච්ච දෙයක් අදරත් නැහැ. කීත් නොයාලා ගැන අපි දන්නවා. පොද්දල ජයන්තල ගැන අපි දන්නවා. එනිසා මේ රට ඇතුලේ ඕන දෙයක් ඕන වෙලාවක වෙන්න පුළුවන්. තමන්ගේ මතයට පටහැනි වෙන අවස්ථාවක, තමන්ගේ බලය ගිලිහෙන අවස්ථාවක, තමන්ට ජම්පරේ පේන අවස්ථාවක, තමන්ට හිරබත් වෙන්න කියලා හිතන අවස්ථාවක මේ ඉන්න දේශපාලඥයෝ ඕන වෙලාවක ඕන දෙයක් කරන්න පුළුවන්. එනිසා ජනාධිපති සහෝදරයාට බොහොම ආදරෙන් කියනවා, ලෙන්ගතුව කියනවා. මේ මොන දේවල් කරත් වැඩන්නේ නැහැ. නිකන් හරි ආයතන ඉඳන් ස්නයිපර් ෂොට් එකක් දුන්නොත්, නැත්තම් බෝම්බයක් පුපුරගත්තොත් මතක තියාගන්න. ඔය වීරකම් හොඳයි. අපි එකට ආසයි. අපිට ත්‍රිල්. හැබැයි අපිට ඔබ පරිස්සම් වෙලා ඉන්න ඕනේ. මොකද මේ රට තව අවුරුදු කීපයක් යනකම් දෙපයින් හිටවන්න නම් ඔබතුමාගේ නායකත්වය ඕනේ. ඔබතුමා ඉන්න ඕනේ. ඔබතුමා එකට නායකත්වය දෙන්න ඕනේ. ඒකට ඔබතුමා ආරක්ෂා වෙන්න ඕනේ. එනිසා පැහැදිලිව අපි කියනවා, ඔබේ ආරක්ෂාව ගැන වඩා සැලකිලිමත් වෙන්න. මොකද හොරු, තක්කඩි, නරුමයෝ, අදමයෝ, අමනයෝ සියලු දෙනා එක තැනකට දැන් ගොනු වෙන්න පටන් අරන් ඉන්නවා. උන්ට නැති වෙන්නේ ජීවිත විතරක් නෙමෙයි. උන්ට නැති වෙන්නේ පරම්පරා ගානකට තිබිච්ච වස්තුව. උන්ට නැති වෙන්නේ උන්ගේ අනාගතේ. උන්ට නැති වෙන්නේ උන්ගේ බලාපොරොත්තු. එනිසා එව්වා ඉස්සරහා ඔබෙත් මගේ ජීවිතේ උන්ට පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් වටින්නේ නැහැ. එනිසා අපි ගොහොම ආදරෙන් ලෙන්ගතුව අපි ඔබෙන් ඉල්ලනවා. ලෙන්ගතුව අපි ඔබෙන් ඉල්ලනවා. ඔබේ ආරක්ෂාව ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න. වටේ ඉන්නේ ආරක්ෂාව සපයන අනික් සහෝදරයන්ට අපි කියනවා, අදි탁සේරුවකට නම් යන්න එපා. මේ වෙලාවේ නිශ්චිතවම ආරක්ෂාව ගැන හොඳ වැඩපිළිවෙලක් හදාගන්න බොහෝ තැන් අනාරක්ෂිතයි කියලා අපිට පේනවා. මේක කියන්නේ මේ මයික් ඉස්සරහට වෙලා මේ ඉන්න හැමෝටම කතා කරන්න බෑ. ඒ නිසා මේ මිනිස්සු අපිට කතා කරලා කියනවා, අයියෝ මේක කියන්නකෝ කියලා. ඒ නිසා මේ කාරණේ කියනවා, රට වෙනුවෙන්, දේශය වෙනුවෙන්, මෙරට අනාගතය වෙනුවෙන් ඔබලා ආරක්ෂා වෙන්න ඕනේ. ආරක්ෂාව වහාම තර කරගන්න. ඒවා එක එක මොන බයිලා ගහුවත් කමක් නැහැ. ආරක්ෂා වුණොත්, ජීවත් වුණොත් ඉස්සරහට රට ගොඩ ගන්න පුළුවන්. අපි ජීවත් වෙමු, ආරක්ෂා වෙමු, අපි රට ගොඩ නගමු. ශක්තිමත් රටක් අපි මතු පරපුරට දායාද කරමු. බොහොම ස්තුතියි. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.